පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් රෝවෙතින් ගෙනේ නැ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ රීමිනි කියන ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් ඇත්තටම ඔයාලට මේ ඇප්ලිකේෂන් එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ඔයා ගාව බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ගොඩක් ලේසියෙන් මේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එක කලර් කරගන්න. ඒ වගේම තමයි ඔයා ගාව ඔයා විනෝද චාරිකාවක් හරි යාළුවෙක් ගත්ත ෆොටෝ එකක් සාමාන්‍යයෙන් බ්ලර් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ෂේක් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ගොඩක් ඉක්මනින් මේ ඇප්ලිකේෂන් එකෙන් ඒකත් හදා ගන්න. ඉතින් ඔයා සාමාන්‍යයෙන් දන්නවා ෆොටෝ එකක් ඩැමේජ් වුණාම අපි ෆොටෝෂොප් දාලා තමයි මේක හදා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම එඩිටින් දැනුමක් අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඉතාම ඉක්මනින් මේ ඇප් එකෙන් ඔයාගේ ඩැමේජ් වෙච්ච ඒ වගේම බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එකක් ගොඩක් සාර්ථක විදිහට මේ ඇප්ලිකේෂන් එක හරහා හදා ගන්න. හරි, ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් ඩවුන්ලෝඩ් කරගන්නත්, එහෙම නැත්නම් ඔයාලට ප්ලේ ස්ටෝර් එකේ රීමිනි කියලා සර්ච් කරත් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි, ඒ වගේම තවදයක් මතක් කරන්න ඕනේ, ඔයා තාමත් ගිහන් රෝගේ අලුත් YouTube channel එක subscribe කරගත්තේ නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කළා මම subscribe කරගන්න. ඒත් එක්කම ලැබෙන notification bell එක click කරලා ඕල් දාගත්තොත් විතරයි මේ වගේ වීඩියෝ එක දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් මම දැන්මත් app එක download කරලා තියෙන නිසා app එක මේ විදිහට open කරගන්න. ඉතින් ඔයාලට app එක මේ විදිහට තමයි පළවෙනි වතාවට open වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඊට පස්සේ ඔයාලට මෙතනින් app එක start කියන කොට click කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම app එකේ preview එකක් පෙන්වනවා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම මෙතනින් next කරගන්න මෙන්න මේ විදිහට. next කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේක loading කියලා වැටේ. රයිට්, ඊට පස්සේ අපි බලමු. රයිට්, ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ නම ඇතුළත් කරන්න එනවා මෙතන. ඉතින් ඔයාගේ නම දාලා ඔයාලට මෙතනින් ඔයාගේ ඉමේජ් එකක් දාගන්න පුළුවන්. මෙතන කාටුන් ඉමේජ් එකක් දාගන්න පුළුවන්. රයිට්, ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන ඊතර විඩෝ මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඇප් එක ගොඩක් සාර්ථක විදිහට හැදිලා තියෙනවා. හරි, ඊට පස්සේ මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ ඔප්ෂන් එකේ මොකද්ද වෙන්නේ කියලා. මම මෙන්න මෙතන ඔප්ෂන් එක එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්නවා. රයිට්, මම මෙතන මේ විදිහට ක්ලික් කරලා පෙන්නන්නම් ඔයාට අපි කොහොමද මේක එඩිට් කරගන්නේ කියලා. රයිට්, මම මෙන්න මෙතන ක්ලික් කරගත්තා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා. රයිට්, මම මේ විදිහට ක්ලික් කරගන්නම්. රයිට්, ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන එකපාරක් ක්ලික් කරගන්න. රයිට්, මම එකත් මේ විදිහට ක්ලික් කරගන්න. රයිට්, ඊට පස්සේ ඔයාගේ ගැලරි එකට ඇලෝ දෙන්න එනවා. ඔයා මෙතන ගැලරි එක ඇලෝ ඇක්සස් දෙන්න. රයිට්, ඊට පස්සේ මෙන්න මෙතන මගේ ෆොටෝ එකක් තියෙනවා. ඔයාලට පේනවා සාමාන්‍ය මේ ෆොටෝ ඇඩියක් අඳුරු වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මේක සාමාන්‍යයෙන් මගේ ෆොටෝ එක ගණිද්දි පොඩ්ඩක් හෙලවීමක් වගේ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට එක මම මෙහෙම පැහැදිලිව පෙන්නනම් කිසිම මූණේ අර පැහැදිලි ගතියක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ ෆොටෝ එක මම මේ දේට සිලෙක්ට් කරලා දීලා මෙන්න මෙතන තියෙන හරි ලකුණු උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට ඇඩ් එකක් ප්ලේ වෙයි තප්පර 30ක. ඔයා ඒක ගියාට පස්සේ ඇඩ් එක ක්ලෝස් කරගන්න. හරි, මම ඇඩ් එක මේ විදිහට ක්ලෝස් කරගන්න. රයිට්, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ, මේ බිෆෝ පැත්ත. ඊට පස්සේ මම බිෆෝ පැත්තෙන් නම් මෙන්න මේ විදිහට ආෆ්ටර් පැත්ත රදිනකොට ඔයාලට පේනවා මගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ක්ලියර් වෙලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම මේක පොඩ්ඩක් තව zoom කරලා පෙන්නන්න. රයිට්, ඔයාලට පේනවා මෙන්න මේ විදිහට, මේ විදිහ තමයි බිෆෝ පැත්ත. ඔයාලට පේනවා ෆොටෝ එක අඳුර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට ආෆ්ටර් පැත්ත රදිනකොට ඔයාලට පේනවා මගේ ෆොටෝ එක පට්ට ක්ලිය එකක් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා මෙන්න මෙතන මම හයිලයිට් කරන තැන ක්ලික් කරාට පස්සේ ඔයාගේ ගැලරි එකටම මේ ඉමේජ් එක සේව් කරගන්න. ඉතින් මේක ඔයා කරලා බලන්න. ඊට පස්සේ මම කියා දෙන්නම් කොහොමද ඔයාගේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එකක් කලර් කරගන්න කියලා. ඉතින් ඒකට ඔයා මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එකට ක්ලික් කරගන්න ඕනේ. රයිට්, මම එතන ක්ලික් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක ඔයා ක්ලික් කරගන්න ඕනේ, කලර් කියන ඔප්ෂන් එක. රයිට්, මම එතනත් මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ක්ලික් කරගන්න ඕනේ use it කියන තැන. එතනත් ඔයා ක්ලික් කරගන්න. රයිට්, ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එක සිලෙක්ට් කරන තැනක් එනවා. ඔයා ඉතින් ඔයාගේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එක මේ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. ඒකත් ඒ වගේම තමයි මෙන්න මෙතන හරි ලකුණු උඩ ක්ලික් කරාට පස්සේ ඇඩ් එකක් ප්ලේ වෙනවා තප්පර 30ක. රයිට්, ඇඩ් එක ප්ලේ වෙලා ඉවරයි මම ඇඩ් එක ක්ලෝස් කරගන්න. රයිට්, ඔයාලට පේනවා මේ අපි ලබා දුන්න ඉමේජ් එක බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ආෆ්ටර් පැත්ත රදිනකොට අපේ ඉමේජ් එක මෙන්න මේ විදිහට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා තියෙනවා. ඉතින් බිෆෝ පැත්ත තමයි මේ ආෆ්ටර් පැත්ත. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සන විදිහට කලර් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ මම අර කලින් කිව්වා වගේ ඔයාලට ගැලරි එකට සේව් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ඇප් එක තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලට ෆ්‍රී කියලා බලා ගන්න පුළුවන්. මම එතන පෙන්නන්නම් ඔයාලට හයිලයිට් කරලා මෙන්න මෙතන තියෙනවා ෆ්‍රී කියලා.
ඉතිං මේක ඔයාලට ඇප් එක සාමාන්‍යයෙන් දැන් අද ඔයා ෆොටෝ දෙකක් එඩිට් කරගත්තනම් ආයෙ ඔයාලට හෙට තමයි ෆොටෝ දෙකක් එඩිට් කරන්න මොකද මෙයාලා ෆ්‍රී අවස්ථා දෙකක් ලබා දෙනවා දවසක් කර දවසක්. ඉතිං එක දවසට අවස්ථා දෙකක් ලබා දෙනවා. ඉතින් ඔයාලට ඕනනම් මේක සල්ලි ගෙවල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට එක දවසට ෆොටෝ දෙකක් එඩිට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මගේ දැන් මම ඇප් එකට දවස් 3ක් 4ක් ලොග් වෙලා තියෙනවා. ඒ නිසා මට අවස්ථා පහක් ලැබිලා තිබ්බා. මම ඒ අවස්ථා පහෙන් ෆොටෝ දෙකක් දැන් ඔයාලට එඩිට් කරලා පෙන්නනවා. ඉතින් මට තව අවස්ථා 3ක් ඉතුරුයි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ ඇප් එකෙන් කරගන්න පුළුවන්. ෆොටෝ එඩිට් විතරක් නෙවෙයි වීඩියෝ හැම දෙයක්ම ඔයාලට මේකෙන් හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන ඇප් එකක් තමයි මෙන්න මේ රීමිනි කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යයෙන්ම නොදන්න යාළුවෙකුට දැනගන්න පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා පුංචි සහයෝගයක් ලබා දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට හමු වෙමේ බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.